අයිබෝවන් හැමෝටම සහන ස්කූල් YouTube චැනලයට ඔබ සැම සාදරයෙන් මම පිළිගන්නවා අද මම ඔයාලට කියලා දීමට සූදානම් වන්නේ ඔටෝ වාහන පදින්න බලාපොරොත්තු වෙන සිටින ආදුනික ඔබට සාමාන්‍ය ඔටෝ වාහනේ ජීල්ලිවරේ කොහොමද ක්‍රියාත්මක කරන්න කියලා මේ ජීල්ලිවරේ විවිධ අවස්ථා වන් තිනවා අපි බලමු ඩ්‍රයිවිං කරද්දී විවිධ අවස්ථා වලට අනුව කොහොමද මේ ලිවරේ හසුරවන්නේ කොහොමද කියලා දැන් මම මේ ඉන්නේ Honda 660 කාර් එක මේ කාර් එකට අනුව මේ ජීල්ලිවර එක මෙන්න මෙහෙම තමයි තියෙන්නේ බලන්න ජීල්ලිවර එක මෙන්න මෙහෙම තියෙනවා මේකේ විවිධ අවස්ථා වන් තියෙනවා විවිධ අවස්ථා වන් ටික මම පැහැදිලි කරන්නම් මේ විවිධ අවස්ථා වන් වලට අනුව මේ ලිවර එක අනිවාර්යයෙන්ම අපි ක්‍රියාත්මක කළ යුතු එහෙම නැතුව ගියොත් අපේ ගියර් බොක්ස් එකේ පැවැත්මටත් අනතුරු බහුල වීමටත් අනිවාර්යයෙන් බලපානවා ඒ නිසා ඔයාලා අනිවාර්යයෙන් මතක තියාගන්න ඕනේ මේ අවස්ථා වන් දෙ තියෙන විදිහටම අපි ජීල්ලිවර වලට ඒ අවස්ථා වන් ට අපි නිවැරදිව ක්‍රියාත්මක කළ යුතුයි දැන් ජීල්ලිවරි අවස්ථාවන් ටික ඉගෙන ගමු. B අවස්ථාව තියෙනවා, R අවස්ථාව තියෙනවා, N අවස්ථාව තියෙනවා, D අවස්ථාව තියෙනවා. අපි මුලින්ම බලමු B අවස්ථාව ඉදී කොහොමද අපි ජීල්ලිවරි හසුරවන්නේ කියලා. සාමාන්‍යයෙන් අපි වාහනයක් නතර කිරීමේදී ජීල්ලිවරි පාකින් අවස්ථාවට ගෙනියා යුතුයි. ඒ කියන්නේ මේ B කියන්නේ පාකින් අවස්ථාව. මෙහිදී අපි පාකින් අවස්ථාවට යොමු කළ යුතු වන්නේ මුලින්ම හෑන්ඩ් බ්‍රේක් ක්‍රියාත්මක කොට තමයි පාකින් අවස්ථාවට යොමු කළ යුතු වන්නේ. මෙමකින් අපේ ගියර් බොක්ස් එක ආරක්ෂා කරගන්න පුළුවන්. අපි දැන් බලමු R අවස්ථාව. මේ R අවස්ථාවට ජීලිවර ක්‍රියාත්මක කරන්නේ සාමාන්‍ය වාහනයක් පිටපසට දාවනේදී. පිටපසට දාවනේදී මේ R අවස්ථාව අපි නිතරම යොදා ගැනීමට සිදු වෙනවා අනිවාර්යයෙන්ම. මතක තියාගන්න අනිවාර්යයෙන්ම වාහනය සම්පූර්ණයෙන්ම නතර වුණාට පසුව තමයි මේ R අවස්ථාවට යෙදෙවිය යුත්තේ. දැන් අපි ඊළඟට බලමු මේ N අවස්ථාව කියන්නේ මොකක්ද කියලා. මේ N අවස්ථාව කියන්නේ වාහනේ නිව්ටන් අවස්ථාව. මෙමකින් සිදුවන්නේ ගියර් බොක්ස් එකත් රෝදත් අතර තියෙන සම්බන්ධතාවය නැති වෙන එක. සාමාන්‍ය වාහනේ සියලුම බර රෝද වලට දීලා නිදහසේ ගමන් කිරීමට ඉඩ කලස්සන එක තමයි මෙමකින් වෙන්නේ. මෙහිදී අපි මේ අවස්ථාව පාවිච්චි කරනවා වාහනයක් කැඩුණට පස්සේ ඒ ඇදගෙන යාම සඳහා මේ අවස්ථාව භාවිත කරනවා. දැන් අපි මේ D අවස්ථාව දැනගනිමු. D අවස්ථාව කියන්නේ ඩ්‍රයිවිං අවස්ථාව. වාහනයක් ඉදිරියට ගමන් කිරීම සඳහා මේ D අවස්ථාව අපි යොදා ගන්නවා. ඔටෝ වාහන පදින බලාපොරොත්තු වන සිටි ආධුනික ඔබ මෙමගින් යමක් දැනගත්තා නම් මගේ channel එක subscribe කරන්න හැමෝටම සුබ දවසක්.